Hello guys, good morning. Iwan. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ screen shot ගන්න විදිය Windows 7 computer එකක. Windows 7 operating system එක තියෙන PC එකක laptop එකක ඔයාගේ ඔයාට අවශ්‍ය කරන screen shot එකක් ලේසියෙන් ගන්න විදිය සහ ඒක පොඩ්ඩක් edit කරගන්න විදිය තමයි මම අද කියලා දෙන්න යන්නේ. මොකද මේක ගොඩක් අය අහන ප්‍රශ්නයක් මගෙන්. මොකද උගම ඔෆිස් environment වල work environment වල ඒගොල්ලන්ට ඉක්මනට ඕන වෙනවා ඒගොල්ලන්ගාව තියෙන දෙයක් ටක් ගාලා screen shot එකක් ගහගෙන ඒක මොනවා හරි highlight කරලා ඉක්මනට mail කරන්න. ඉතින් ඒ වගේ වැඩකට මං කියන්නේ screen shot එකක් අපි හැමෝටම ගන්න ඕන තරම් ඕන වෙන වෙලාවල් තියෙනවා. ඉතින් web එකේ මොනවා හරි දැක්කොත් ඒක save කරගන්න වගේ දේවල් වලට personally මේක ඕන වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ ගැන කතා කරන්න ඉතින් ඒ එකන එක හේතුවක් තමයි මේකට built-in tool එකක් එනවා Windows 7 වල ඉඳන් ඉහළට Windows 7 Windows 10 Windows 11 වලට මේකටම මේ screen shot ගන්නම වෙනම tool එකක් එනවා. ඉතින් මම අද කතා කරන්නේ Windows 7 වල මේ tool එක ගැන. මම තවත් වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා Windows 10 and 11 වල මේ tool එකේම advanced version එක ගැන. එහෙනම් මගේ Windows 7 machine එක තියෙනවා. අපි වැඩේ කරන ගමන් කතා කරමු. ස්ටාර්ට් මෙනු එකට ගිහිල්ලා මේ සොෆ්ට්වෙයාර් එක ගන්න. මේකේ නම ස්නිප්පින් ටූල්. ඉතින් SNIP කියලා ස්ටාර්ට් මෙනු එකේ සර්ච් බාර් එකේ ඔයා ටයිප් කළාට පස්සේ මෙතන මෙන්න මේ ස්නිප්පින් ටූල්ස් කියන එක පෙන්වනවා. ඉතින් මේක තමයි මේ ටූල් එක. ඉතින් මේක අපි ඕපන් කරගත්තාම මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් දැන් මේකේ ලොකු දෙයක් නැහැ. හැබැයි මේක ඕපන් වුණාට පස්සේ මෙතන නිව් කියන එක සිලෙක්ට් වෙලා තියෙනවා. අනිත් ඒරියක ඔක්කොම ටිකක් ට්‍රාන්ස්පරන්ස් වෙලා ඔපැසිටි අඩු වෙලා අපිට පෙන්වන්න. ඒ කියන්නේ මේ තියෙන ඒරියා එකෙන් අපිට ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ෆීචර්ස් ගැන කතා කරලොත් එම මුලින්ම මේ ටූල් එකේ ස්ක්‍රීන් ෂොට් එක ගන්න තන ෆීචර්ස් කතා කරලොත් එහෙම. ඉතින් මෙතන තියෙනවා පොඩි ඉතලයක්. ඒක ක්ලික් කරපුවාම මේ හතරක් ඔප්ෂන්ස් අපිට බලා ගන්න පුළුවන්. මේ හතරෙන් කියන්නේ මේ හතර විදියට අපිට ස්ක්‍රීන් ෂොට්ස් ගන්න පුළුවන් කියන එක. ඉතින් පළවෙනි එක තියෙන ෆ්‍රී ෆෝම් ස්නිප් කියලා. ඒ කියන්නේ මේක ගත්තට පස්සේ අපිට පුළුවන් ස්ක්‍රීන් එකේ මෙහෙම අපිට ඕන ඒරියා එකක් අතින් අඳින්න. ඉතින් අඳලා පස්සේ මෙන්න මේ විදිහට තමයි ඒ ටූල් එක ඕපන් වෙලා අපි ගත්ත කොටස මෙන්න මේ විදිහට පෙන්වන්නේ. ඉතින් ඒ ෆ්‍රී ෆෝම් ස්නිප් එක. ඊට පස්සේ අපි බලමු අනිත් එක මොකක්ද කියලා. අනිත් එක තමයි රෙක්ටැන්ගියුලර් ස්නිප්ස්. පැහැදිලිවම ඉතින් අපිට කොටුවක් අඳින්න පුළුවන් මේ විදිහට ඕන විදිහට. ඉතින් එතකොට ඒ කොටුවට අදාළ ස්ක්‍රීන් ෂොට් එක වැදිලා මෙතෙන්ට එනවා. ඊළඟ එක අපි බලුවොත් ඊළඟට තියෙන්නේ වින්ඩෝ ස්නිප්. ඒ වින්ඩෝ ස්නිප් කියලා කියන්නේ දැන් අපි වින්ඩෝ එකක් ඕපන් කරගෙන ඉන්නවා කියලා හිතමුකෝ. ඉතින් අපි වින්ඩෝ එකක් ඕපන් කරගමු ඉස්සෙල්ලාම. ඉතින් මෙන්න මේකේ වින්ඩෝ එකක් ඕපන් කරන් ඉන්නවා. ඒ වින්ඩෝ එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ඔයාලට ගන්න ඕන නම් එතකොට ඔයාලට ලේසියෙන්ම පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අර විදිහට අඳිනවට වැඩිය ලේසි වින්ඩෝ ස්නිප් ගිහිල්ලා මේ වින්ඩෝ එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන එක. එතකොට වින්ඩෝ එක හරියටම ස්ක්‍රීන් ෂොට් වෙලා මෙතෙන්ට එනවා. ඉතින් ඊටත් පස්සේ තව ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඔප්ෂන් එක තමයි ෆුල් ස්ක්‍රීන් ස්නිප් එක. ඉතින් අපේ ගුඩ් ඕල්ඩ් මෙතඩ් එක තියෙනවා print screen key එක ගහලා ගන්න මෙතඩ් එක තියෙනවා. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. මේක ක්ලික් කරාට පස්සේ ෆුල් ස්ක්‍රීන් එක වගේ තියෙන විදිහට as it is මෙතෙන්ට එනවා ස්ක්‍රීන් ෂොට් එකක් වැදිලා. ඉතින් අපි බලමු දැන් හරි අපි ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තට පස්සේ මොනවද මේකේ අපිට කරගන්න පුළුවන් කියලා. ඉතින් දැන් ස්ක්‍රීන් ෂොට් එකක් මේ විදිහට ගත්තට පස්සේ මේ වින්ඩෝ එකේ මේක මේ මෙහෙම ඕපන් වෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන ටූල්ස් තමයි මේ සේව්. මේ තියෙන සේව් බටන් එක. ඉතින් ඔයාලට මේක සේව් කරගන්න පුළුවන් බොහොම ලේසියෙන් මෙතෙන්ට ගිහිල්ලා ඔයාලගේ තැන සිලෙක්ට් කරලා මේක මෙන්න මේ ෆෝමැට් හතරෙන් සේව් කරන්න පුළුවන්. PNG එකක් විදිහට, GIF එකක් විදිහට JPEG එකක් විදිහට සහ HTML විදිහට සේව් කරන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවට මේකේ JPEG හරි PNG හරි තමයි සේව් කරන්න use කරන formats. ඉතින් ඒක සේව් බටන් එක. ඉතින් මේ තියෙන්නේ copy to clipboard. ඒ කියන්නේ මේක මෙතන click කරාට පස්සේ ඔයාගේ ඕනම editable software එකකට. ඒ කියන්නේ word එකට, outlook එකේ අලුත් email එකකට, එහෙමත් නැත්නම් අපි දැන් දැනට අපි මේක තියෙන එකක් විදිහට අපි use කරන්න අපිට පුළුවන් paint. paint එක ගමුක paint එකක් editable. ඉතින් දැන් අත්තන click කරාට පස්සේ මෙතෙන් dialog කරන්න තියෙන්නේ
control v එහෙමත් නැත්නම් right click කරලා paste දෙන එක paste කළාට පස්සේ මෙතෙන්ට අර copy වෙච්ච එක ඔයාට ගන්න පුළුවන් okay guys පොඩ්ඩක් මගේ screen record එක crash වුණා දැන් හරි ඉතින් මම කිව්වේ මේක paint එකට දාලා paint එකකින් ඔයාට highlight කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඉතින් ඊට වැඩිය දැන් මේක තව software එකකට ගෙනල්ලානේ මේ වැඩේ කරන්නේ ඉතින් ඒක ඊට වැඩිය ලේසියෙන් අපිට මේක අර අපේ snipping tools එකේම කරගන්න පුළුවන් මම පෙන්නන්නම් ඒක කරන විදිය ඉතින් දැන් අපි snip එකක් ගත්තට පස්සේ අපි දැන් snip එකක් ගමු okay දැන් මෙන්න මේ විදිහට snip එකක් ගත්තට පස්සේ ඔයාට මෙතනම edit කරගන්න පුළුවන් වෙන විදිහට මේගොල්ලෝ features කීපයක් දීලා තියෙනවා ඉතින් එකක් තමයි මෙන්න මේ red pen blue pen black pen ඉතින් මේ ඔයාට pen එකක් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේ වගේ එකක් ගත්තා. ඊපස්සේ මෙතන ඔයාලට සිම්පලි මොනව හරි මාක් කරන්න හරි ඕන් වගේ අඳින්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් කළාට පස්සේ මේක මේකත් එක්ක මේ සේව් කරද්දි මේ ඔක්කොම එකට සේව් වෙනවා. ඉතින් ඒක හරි ලේසියක් සහ මේක මෙහෙමම අපිට පුළුවන් කොපි කරලා ඊමේල් එකට වගේ attach කරන්න ඊමේල් එකට දාගන්න. ඉතින් ඒක ඒ features කීපය ඒගොල්ලෝ දීලා තියෙනවා මේ software එක ඇතුළේම. ඉතින් pen කීපයක් තියෙනවා. නිල් පාට තියෙනවා රතු පාට තියෙනවා කළු පාට තියෙනවා ඉතින් මේ කස්ටමයිස් කරන්න පොඩ්ඩක් පුළුවන් pen එක. ඉතින් කස්ටමයිස් කරනවා කියලා කියන්නේ කල එක අපිට කැමති කල එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ thickness එක. කියන්නේ මහත අපිට පුළුවන් තුනකට. කියන්නේ එකක් ගොඩක් ඉතින් තුන පොඩි එක සාමාන්‍ය එක. ඊට පස්සේ මහත එක. ඉතින් ඔය තුන දාගෙන අපිට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ tip එක කියලා කියන්නේ තුඩ කොහොමද දෙන්න ඕනේ කියලා. ඉතින් අර හතරැස් තුඩ round තුඩ ඔයාලා try කරලා බලන්න. ඉතින් ඒ pen එක. ඊට පස්සේ තියෙනවා මේකේ highlighter එක. මේ තියෙන highlight එක. ඉතින් highlight එකේ මෙයාලා ගොඩාක් options මුකුත් දීලා නැහැ කියන්නේ. ගොඩාක් options දීලා නැහැ මෙතන. highlight එක තියෙනවා. highlight color එක කහ පාට. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න මේ විදිහට highlight කරගන්න. ඉතින් මේක තමයි ගොඩක් කට්ටියට ඕනේ වෙන්නේ basically. ඉතින් basically මොකක් හරි screenshot එකක් ගත්තා. ඔයාලට ඕන ටික mark කරගත්තා. ඉතින් ඒක එක email කරා නැත්නම් save කරගත්තා. ඉතින් ඕක තමයි basically මුගක් අයට ඕන දේ. ඉතින් මේ basically මේ ටික කරගන්න පුළුවන් විදිහට Windows 7 ල මේ snipping tool කියන software එකෙන් ඔයාලට අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මේ eraser එක ගෙනත් අපි චුට්ටක් බලමු. eraser එකෙන් කරන්නේ මේ ඔයා දාගත්තේ ඔයාට ලේසියෙන්ම මෙන්න මේ විදිහට click කරපුවාම මේවා මැකිලා යනවා. ඉතින් මොන හරි වැරදක් වුණොත් ඔයාලට ඒ ඉරේසර් එකෙන් ඒක හදා ගන්න පුළුවන්. ඉතින් මේ software එක බොහොම සිම්පල් එකක්. නමුත් හුඟක් අය මෙහෙම දෙයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් මේ විදිහට පොඩි වීඩියෝ එකක් කරන්න හේතුව ඒක. edit වල ඉතින් මේ තියෙන copy highlight එකේ මේ අපි ඉස්සලා තිබ්බ මේවා ටිකම තමයි මේක options තියෙනවා. ඉතින් මේ options ඇත්තටම මොකද change කරන්න තරම් දෙයක් නැහැ. ඉතින් මේ built in එන විදිහටම ඔයගලන්ට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් interest නම් ගිහිල්ලා මේ තියෙන ටික බලන්න මේ instruction text එක hide කරන එක. ඉතින් මේ වගේ බොහොම simple options කීපයක් තමයි මේකේ තියෙන්නේ. මම නම් ඒක net එක ලොකෝට go through කරන්න යන්න නැහැ. මොකද අර තියෙන විදිහට වැඩේ කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඕනනම් අපි බලමු ඉතින් always copy snip to the clipboard එක කියන්නේ ඉතින් හැම වෙලේම snip එකක් ගැහුවාට පස්සේ clipboard එකට copy වෙනවා clipboard එකට copy වෙනවා කියන්නේ ඔයාට paste කරන්න ready වෙනවා කියන්නේ ඔයා ready වෙලා තියෙන්නේ ඔයාට තියෙන්නේ ඔයාට යන්න පුළුවන් ආගේ software එක Microsoft Word වෙන්න පුළුවන් Paint වෙන්න පුළුවන් Outlook වෙන්න පුළුවන් එතෙන්ට කියලා ඔයාට කෙලින්ම paste කරන්න පුළුවන් snip එකක් ගැහුවාට පස්සේ automatically copy වෙලා තමයි තියෙන්නේ ඉතින් ඒක අර edit කරන කෑලි copy වෙන්නේ ඔයා edit කරාට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා copy කරගන්න ඕනේ ඉතින් නැත්තම් අර විදිහට මේ නිකන් ස්නිප් එකක් ගහුවොත් ඒක හැම වෙලෙම කොපි වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ software එකේ ওই ටික තමයි විස්තර විදිහට කියන්න තියෙන්නේ. මොකද මේක හුඟක් අය දන්නේ නැති නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතේ. يعني දන්න නැති මේක කරගන්න දන්න නැති මේ නමුත් මෙහෙම tools තියෙනවා ඇත්තටම අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේකෙම advanced version එක තියෙනවා Windows 10 වල. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඒක කරන්නම් Windows 7 10 පටලවන්නේ නැතුව බොහොම සරලව ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේක කරන්න plan එක. මම හිතනවා මේකෙන් ඔයගොල්ලෝ මොනවා හරි ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම් මම හිතනවා මම මෙතන ඔක්කොම පැහැදිලි කළා කියලා. ඔව් ඒ ටික තමයි මේකේ පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් එහෙනම් ආයි වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ගිහින් එන්න. Bye bye.